तिनांगिमल्ले अद इलांग पाड़म तमापे शेष परीक्षम किन पाड़म एकलोसनी पाड़म अंतिम पाड़म कालीन पाड़म मुलिम किनांगिमल्ले शेष परीक्षम किन पाड़म अतनो लोकु पाड़क में मेक मट वाला लोकु वाट कियला देन्न देकुत नहे नांग वाले मुखद मंगलाट हमदिस्सम किनो अप्पी मे करन्ने अपे ओ लेवल एग्जाम एक पास वेन्न ने एतोट ओ लेवल एग्जाम एकट बलपाद्दि मे शेष परीक्षम किला लोकु प्रश्नयक अपेन अहन्न शेष परीक्षम किला प्रश्नयक अहन्न मने अहन्न मेकट पस्से दिन पाड़मक तियनवा වැරදිනි වැරදි කිරීම කියලා. ඔන්න ඔය පාඩමට අදාළ කැලලක් විදිහට මේක අහන්න පුළුවන්. එතකොට ඒ පාඩම අපි හරියට කරන්න නම් කියලා මේ පාඩමට ලොකෝට බරක් දෙන්න ඕනේ තනක් නෙමෙයි මේක. මොකද මම උගන්වලා තිබ්බා මම පාස් පේපර්ස් පොඩ්ඩක් රිෆර් කරා අපිට තේරෙනවා මේකෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ නංගි වල. ඒ වුණාට ඔයා විශේෂ ප්‍රශ්න කියන්නේ මොකද්ද ඒ ටික කොහොමද දැනගන්න ඕනේ? කොහොම මොනවාද මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒත් මේකෙන් ගණන් හදන්න ඒ වගේ දේවල් අපි ඔයා බලාපොරොත්තු වෙන ඕනේ නැහැ නංගි වල. ඒ නිසා මේ වැඩි අපිට ඉක්මනට කරලා දාන්න පුළුවන්. ඔයාලා බයෙන් ඉන්නවා. ඔයාලා දැන් සතුටු වෙච්ච දැන් මම පාඩම් පටන් ගත්තා මං කෝ මේක වැඩි මහන්සියෙන් පාඩවන්නේ ගොඩක් නෑ අතනකෝ මේ විනාඩි 10ක් 15ක් යන මේ වීඩියෝ එක අපිට ඉවර කරලා පාඩම් ඉවර කරලා දාන්න. ශේෂ පරීක්ෂම කියලා කියන්නේ මේක. මුලින්ම අපි මං ඔයාලා කලින් පාඩම් වල කියලා දුනෝ නම් කිමල්ලි ගිනුම් කරන ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් ගිනුම් කරන ක්‍රියාවලිය. මුලින්ම ගණදුනු හා සිද්ධින් අඳුරගෙන ඒවායේ මූලාශ්‍ර ලේඛන ටික රැස් කරගත්. අර කොල කැලී ටික. මොනවාද විකුණන මිනිස්සුල අදුපත ගෙවීම් වවුචර ඔය වගේ කොළ කැලල එක රිසිට් එක එකතු කරගත්තා. ඊට පස්සේ ඒව අරගෙන ගිහලා අදාළ මූලික පොත්වල අපි සටහන් කරා. හදරංගි වලි මූලික පොත්වල සටහන් කරනවා. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ අපි මොකද කරේ? ඒව ගිනුම් වලට ගැහුවා. ලෙජරේට පිටපත් කරා. මතකද අපි ගිනුම් ජර්නල් එක ගහලා තර ගිනුම් ගැහුවා මතකද? විකුණන ජර්නල් ගැහුවා ආය පොඩි පොඩි ගිනුම් ගැහුවේ. ආ ඒක තමයි කරේ. ඊට පස්සේ තමයි අදද මෙන්න මේ ඉගෙන ගන්න ශේෂ පරීක්ෂම. ශේෂ පරීක්ෂම කියලා කියන්නේ නම් මේකයි. අපි දැන් ඔයාලට මතකද අපි ගැනුම් ජර්නලේ අපි කලින් පාඩ මතකද ඔයාලට නම් ගැනුම් ජර්නලේ අපි බැලන්ස් කරාම අපිට ආයේ හර ශේෂයක් ගැනුම් ජර්නලේ හර තමයි එන්නේ ගොඩක් වෙලාවට ශේෂය විකුණුම් ගිනුමේ බැර ශේෂයක් එන්නේ ශේෂය බැලන්ස් කරාම ශේෂය හර හෝ බැර වෙනවා එතකොට මේ ශේෂ පරීක්ෂම කියලා කියන්නේ මෙන්න මේ වගේ එකට ශේෂ පරීක්ෂමේ මෙහෙම තියෙන විස්තරය හර බැර ඔච්චරයි ශේෂ පරීක්ෂම විස්තරය හර බැර ඒතර විස්තරය කියලා කියන්නේ අපිට ලියන්න තියෙන මෙතන අදාළ ගිනුමේ නම අපි දැන් මෙතන ගැනුම් කියලා ලියපොත් එහෙම ගැනුම් ගිනුමට ආයේ හරශේෂයක් නම් අපිටම හරශේෂයක් කියලා රුපියල් 1000ක් කියලා හර පැත්ත ලියනවා 1000ක් කියලා විකුණුම් ගිනුමට ආයේ බැරශේෂයක් නම් රුපියල් 3000ක් කියලා රුපියල් 3000ක් බැර පැත්ත ලියනවා ඔන්න ඔය තරම් සරල වැඩක් තමයි මේ ශේෂ පරීක්ෂම කියලා කියන්නේ ඒ නිසා ශේෂ පරීක්ෂම ගන්න කියලා ඔයාලට ගණන් ගන්නේ නැහැ ඒ නිසා මේ පාඩමට අපි වැඩි මාංශ වෙන්න ඕනේ නැහැ ඒනවනේ මේක දැනගන්න ඕන අපි තව කියමු දැන් මුදල් කියලා සාමාන්‍යයෙන් හරශේෂයන්නේ මුදල් කියලා කියන්නේ හර කියලා කියන්නේ අපිට සල්ලි තියෙනවා. ඒ කියන්නේ මුදල් කියලා එන්න අපි හිතමු 55000යි. එන හර පැත්තේ දැම්ම. තේරෙනවා. ඊට පස්සේ අපි ණය හිමියෝ. ණය හිමි කියන්නේ වග හරද බරශේෂය දෙන්න ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ හර ශේෂයත් බරශේෂයත් දාලා මතකයි හර ණය හිමි කියන්නේ බරශේෂය. හිතමු 5000යි කියලා. ඔන්න ඔහොම තමයි. ශේෂ පරීක්ෂම කියන එක නම් ඉමල්ලා අපි කරන්න වැඩේ දාන්නේ. අපි දැන් ශේෂ පරීක්ෂම කියන්නේ මොකද්ද කියලා කියන්න. මේක ගිනුමක් නෙමෙයි. මේ ගිනුමක් නොවන අතර ගිනුම් වල හර සහ බැර ශේෂය ඇතුළත් කර පිළියෙනු ලබන පිළියෙල කරනු ලබන ලේඛනය. මම කියන්නේ මේක ඇවිල්ලා ගිනුමක් නෙමෙයි. ගිනුම් වල තියෙන හර ශේෂ බැර ශේෂ දාලා හදන ලේඛනයක්. හර ශේෂ හර පැත්තේ බැර පැත්තේ දාලා අන්තිමට මේ දෙක බැලන්ස් කරනවා. මේ සේර හර පැත්තේ එකතු කරලා මෙහෙට දානවා බැර පැත්තේ එකතු දානවා. හැබැයි මෙන්න මේ ශේෂ කිරිසිම අපි හරියට බැලන්ස් කරලා අපි හරි ගිනුම් දාලා හරියට හර බැර කරෝතින් අනිවාර්යෙන් මේ හර පැත්තයි බැර පැත්තයි නංගි මල්ලි සමාන වෙනවා. ශේෂ පරීක්ෂම ඒකයි තියෙන වැදගත්කම. මෙන්න මෙතන මේ දෙක අපි තුන්දම හරි ගානක් එනවා. ඒ දෙක මෙන්න මේ ගිනුම් හරියට දාලා ආවහම අපි හරියට කරාම මේ දෙපැත්ත සමාන වෙනවා. ඉතින් ඕක තමයි ශේෂ පරීක්ෂම අපිට ඇත්තටම ඉගෙන ගන්න කියලා තියෙන්නේ. ශේෂ පරීක්ෂම කියන්නේ මොකක්ද එනම් ගිනුමක් නෙමෙයි. මේකට අපි දාන්නේ ගිනුම් වල හර සහ බැර ශේෂයන් දාලා හඳුන් ලබන ලේඛනය. ශේෂ පරීක්ෂම කොහොමද ගහන්නේ? හරෂේ හර දර කියලා තීරු දෙකක් ගැහුවා. විස්තර දාලා අදාළ ගිනුම් වල හර ශේෂ බැර ශේෂයන් දානවා. ඔච්චර. ඒතර ඕක දින අපිට ගිනුම් කරන්නේ මොන ක්‍රියාවලිය මොන තැනද? මෙන්න මෙතන තමයි දින්. ඊට පස්සේ ශේෂ පරීක්ෂම බලාගෙන තමයි ශේෂ පරීක්ෂම බලාගෙන මේක බලාගෙන තමයි අපි මොනවද හදන්නේ? මූල්‍ය ප්‍රකාශන. ඒ කියලා කියන්නේ අපි 11 වසර ඉගෙන ගන්නවා ආදායම් ප්‍රකාශන මූලදත්ත ප්‍රකාශ කියලා. එනත්ත ලාභලාභ ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලාභලාභ ප්‍රකාශ කියලා තමයි මම ඔයාලා ඉගෙන ගන්න. එහෙනම් ලාභලාභ එකයි මූල්‍ය තත්ත්ව එකයි තමයි මේක බලන් තමයි ගහන්නේ. ශේෂ පරීක්ෂම බලන් තමයි ගහන්නේ. එතකොට අපිට මේ පාඩම වැදගත් වෙන්නේ එතනට.
එනිසා මේ පාඩේ මම දැනගන්න ඕනේ ටික දැන් දැනගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මම මේක දැන් තවත් ඔයාලට කියන්න දෙයක් නැහැ නංගි වල මේ ශේෂ පිරික්සුම කියන එක අමුතුවෙන් ඔලුවට දාන්න දෙයක් නැහැ. ශේෂ පිරික්සුම කියන්නේ මොකක්ද එන? කිණුම් වල හරසිස සහ බැරසිස එකතු කරලා හදන ලබන ලේඛනය. එතකොට ඒකේ හරියට අපි හරියට කරවතින් හරියට හරබර කරවතින් හරියට ගිණුම් සටහන් කරවතින් හර පැත්ත සහ බැර පැත්ත එකිනෙකට සමාන වෙනවා. දැන් විභාග දැන් ඔයාලගේ පාඩමේ තියෙන නංගි වල තනි ගාණක් තියෙන පාඩම තියෙන ලොකු ගාණක් විතරයි ගාණ තියෙන්නේ. ඔක දිලා දෙන එක එක මුදල් මෙච්චර අරකය මෙච්චර මෙහෙම මෙහෙම කියලා. එතකොට දැන් ඔයාලට පුළුවන් ඒක මුදල් කියන්නේ අපිට සාමාන්‍ය හරද බැරද හර ගණුම් හර විකුණුම් බැර. මම කියාගෙන යන නිදසුන එක 148. මම කියාගෙන යනවා. විකුණුම් බැර. ණය ගැතියෝ හර ශේෂ. ණය හිමියෝ බැර. රක්ෂණ ගාස්තු හර. මොකද වීදමක්. ලීබඩු හර. වත්කම. දුන්ව ලදවට්ටම් ආදායමක්. මෙන්න බැර පැත්තේ. දුන්වට්ටම් හර වීදමක්. මෝටර රථ හර වත්කම. කඩකුලී ගැවීම් හර වියදම. ලිපි ද්‍රව්‍ය වියදම් හර වියදම. 112ක ආයෝජන වත්කමක් හර. ආයෝජන ආදායම් බැර ආදායමක්. බැංකු ණය බැර වගකීම. එකයි එක දෙනට ප්‍රාග්ධනය බැර. ප්‍රාග්ධනය කොහොමද බැර? ඔන්න ඔය වගේ දැන් බලන්න එකලෝ දාලා තින ඔය ටිකම තමයි දාලා ඇත්තේ. ඔය ඉතින් දාලා තියලා 7,40,000 දෙපැත්තම සමානයි නංගි මල්ලි. ඉතින් ඕක තමයි අපි ශේෂ පිරික්සුම ගැන අපි කතා කරන්න තියෙන. ඊට පස්සේ ඔයාලට තනිකර ගාණක් දීලා තියෙනවා මුලින්දලම ගාණ හදාගෙන යන්න. ගාණක් හදාගෙන යන්න ඔයාලට පුළුවන් ඒ ගාණ ඕනම් කරන්න නම් ඉමල්ලි. ඒ ගාණේ සේරම තියෙනවා. ඒ කියන්නේ මිත්‍ර කලෙක නිකත් මෙන්න මේ සේරම තියෙනවා. මෙන්න මේ පියවර හතරම තියෙනවා. මූලාශ්‍ර ලේඛන තමයි ඔය දීලා ඇත්තේ. මූලික පොත්වල සටහන් කරලා ලෙජරට පිටපත් කරලා ශේෂ පිරික්සුම හදන්න තමයි තියෙන්නේ. කියන්නේ මුදල් පොත වාඩ ගහන්න ඕනේ. ඒ ටික ගහන්න ඕනේ. ගනුදෙනු තමයි දීලා තියෙන්නේ. බැංකු ණයක් මුදලින් ගත්තා නම් මුදල් හර බැංකු ණය බැර. ඒ වගේ බැර බැර අන්තිමට කරලා දවස් ඉවරුනාට පස්සේ බැලන්ස් කරලා ශේෂ පිරික්සුම දානවා කියලා කියන්නේ. ඉතින් මම ඕක මෙතනදී කරන්නේ නැහැ නම් වෙල ඔය වගේ ලොකු ගණන් ඔයාලට එන්නේ නැති නිසා විභාගයට. මම කියවනේ අපි විභාගයේ ගේම ගහන්නේ මේ ඒ ඕ ලෙවල් අපි කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ගාන එක පාරක් රිෆර් කරාම මේ මුළු ගානම හදන හැටි ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ ක්‍රියාකාරකම් උනන් ගිමල දීලා තියෙනවා. ඒ වගේම ගානක් තමයි ක්‍රියාකාරකම් දීලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා මේ වගේ ලොකු ගණන් ඔයාලට එන්නේ නැහැ විභාගයට. ඇවිල්ලත් නැහැ ඔයාලට ඕනනම් ඒකත් බලන්න පුළුවන්. පාස් පේපර් තියෙනවා නම් පාස් පේපර් නැති ළමයින්ට මම ඇප් එකේ පාස් පේපර් සියරම දාලා තියෙන 2016න් පස්සේ වටික. මොකද 2016න් ඔයාලගේ සිලබස් එක වෙනස් වෙච්ච නිසා 2016ට කලින් පේපර්ස් අපිට වැඩක් නැහැ. ඒවලත් එකම දේ තමයි ඔයාලට වැඩිපුර අහලා තියෙන නිසා ඒ ටික ඕනේ නැහැ. අපි 2016 ඉඳලා තිබ්බනම් ඇති නම් ඉතින් මම 2016 ඉඳලා සියරම පාස් පේපර්ස් ඒවල උත්තර ඇප් එකේ දාලා තියෙනවා. පාස් පේපර්ස් බුක් එකක් ගන්න බැරි අය පාස් පේපර්ස් බුක් එකක් නැති අයට උදව්වක් වෙන්න. එතකොට ඔයාලට ඒකට උත්තර ලියන්න පුළුවන්. කොහොමද MCQ ගහනවා නම් ප්‍රශ්න ලිව්වා උත්තරේ අංක දැම්ම. ලියනවා නම් කොහොමද ලියන්නේ මේ ප්‍රශ්නේ අංක ලිව්වා උත්තරේ ලිව්වා. ඔයාටම බලන්න පුළුවන් උත්තරත් තියෙන නිසා හොඟක් වටනා ඇප් එක ගන්න නම් මේ කොමර්ස් කුලා ගන්න ඔයාලට කොමර්ස් එක නිකම්ම ගොඩ යන්න පුළුවන්. ඒ නිසා ඇප් එක දිගටම තියාගන්න. අම්මට තාත්තට අරි ෆෝන් එකට දාගන්න. එයාලගේ ෆෝන් එකෙන් දාගන්න. යාළුවෙක්ගේ අරි ෆෝන් එකෙන් දාලා අයියා කෙනෙක්ගේ අක්ක කෙනෙක්ගේ දාගන්න. සතියට එක පාඩමක් බලවත් ඇතිනේ ඔයාලට. පාඩම ඉවරයි. ඊට පස්සේ මේ සතියේ දවස් ඉතුරු දවස් 6ේම හරි 5ේම හරි ඉකරපර රෙඩි කරන්න. දවසින් දෙකම ඔයාලට රෙඩි කරගන්න පුළුවන්. ඉතින් අංගිවල එහෙනම් ශේෂ පිරික්සුම අපිට කතා කරන්න තියෙන ඉතරයි. ක්‍රියාකාරකම් එක කියන්නේ ඉතින් මම දැන් කිව්වේ එක තමයි. අපි ක්‍රියාකාරකම් එක කතා කරා. මම ලිව්වේ නැති වුණාට. අපි එහෙනම් මේක කරගෙන යමු. ක්‍රියාකාරකම් අපි නිදසුන කරන කරේ. අපි ක්‍රියාකාරකම් එක එහෙනම් මම කරගෙන යම්. අපි කමන්න කරගෙන යමු. බලන්න එක ණය ගැති. ණය ගැති. හර ශේෂ අනිවාර්යෙන් ණය ගැතියෝ හර ශේෂ 80000. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු හර මොකද ඒක වත්කම 158,000. ණය හිමි 60,000. බැර මොකද ඒක වගකීම. දුන් වට්ටම් හර මොකද ඒක වියදම 4,000. අන්න ගිමල ඊළඟ එක ගැනුම්. ගැනුම් කියන්නේ හර මොකද ඒක වියදම. බාණ්ඩ ගන්නවනේ වියදම් ගිනමක් හර. මතක ඇති මේක අපි කලින් පාඩම් වල මුල්ම පාඩම් වල තිබිච්ච විදිහක් තමයි තියෙන්නේ. යන්ත්‍ර උපකරණ හර මොකද ඒක වත්කම්. යන්ත්‍ර කියලා ලියන්නම් මම යන්ත්‍ර. පස්සේ ලද වට්ටම්. ලද වට්ටම් රුපියල් 9000. ඒක බැර වෙන්නේ ඒක ආදායමක් නිසා. හස්සේ බැංකු අයිරාව. අපි මේක කියනවා බැංකු අයිරාව කියන්නේ ගැටි කාලීන ණය පහසුකමක්. ඒ කියන්නේ
වගකීමක්. බැංකු වරායෝපය 15,000යි. බැංකු පාඩමේ කතා කරා. වේතන, වේතන කියන්නේ සැලරි වේතන. පඩි පඩි. වියදම. වැටුප් කියන එක තමයි තියෙන්නේ. බැර. බැර නෙමෙයි හර. සෝරි. නැහ 20,000යි හරි. 20,000යි ප්‍රාග්ධනය තමයි 1,02,000. ප්‍රාග්ධනය බැර. ප්‍රාග්ධනය ඊට පස්සේ පොලි ආදායම් 8,000යි ඒක බැර මොකද ආදායම් නිසා. ඊට පස්සේ මුදල් මුදල් රුපියල් 40,000යි ඒක වත්කම්. ඊට පස්සේ විකුණුම් විකුණුම් කියන්නේ ආදායම් වෙන හරද බැරද බැර 380යි. ඔය වගේ ඔය ටික මතක තියාගන්න. අර පහ තමයි තියෙන්නේ ඔය වත්කම් වක්කීම් හිම්කම් ආදායම් වගේ දැන් ඔය පහ ඔළුවේ හරියට තියෙනවනේ. ඔයාලගේ බිත්ති හරියට තියෙනවනම් මේ සේරවන් නැතිනම් නම් කිවල්ලි. බිත්ති හරියට දාලා තියාගන්න ඒක. මම ඔයාලට කිව්වනේ පොඩ්ඩක් පේන්න පාඩම් කරන්න ගෙදරට. පේන්න වැඩ කරන්න. ගෙදරට කැමතියි ඒක උටා. මගේ කව පාඩම් කරනවනේ මගේ. මම තමයි දැන් පාඩම් කරන්න නැතුන පොඩ්ඩක් පේන්නන්. ඒක තමයි වටින්. ගෙදරය සතුරුෙන් තියාගන්න. එතකොට ඔයාට කොහෙන් හරි කැරි කියලා එනවා නම් ඉවරයි. මම එකතු කරලා දානවා මේ කැල්ලකින්. ඔයාලා කැල් පාවිච්චි කරන්න එපා. ඒ වාගේ දෙන්න නැති නිසා. එතකොට බලමු මේ පැත්ත එනවා 672,000ක් එනවා. එහෙනම් මේ පැත්තෙත් අනිවාර්යෙන් 672,000ක් එන්නම වෙනවා නංගි. ගාන හරිනම් බලමු. 60,000 9 12. එතනත් ආවා. ඔයාලට පේනවද දන්නේ. ඒරි. පේනවනේ. මොකයි. 672,000යි. ඔයාලට එකතු කරලා බලන්න පුළුවන් 672,000ට දෙපැත්තම සමාන වෙනවා නංගි බලන්න. එහෙනම් මෙහෙම තමයි අපි ශේෂ වික්ෂම හදන්නේ. ක්‍රියාකාරකම් එක එනං අපි කරා. ඔයාලට ක්‍රියාකාරම් දෙක අර වගේ ලොකු ගාණක් තියෙන කරගෙන යන්න ඔයාලට පුළුවන් ඒක කරන්න. ඔයාලා යෝ ඔයා කොහොමද දක්ෂයි අපිට වඩා. දැන් ඉන්න ළමයි දක්ෂයි. ඉන්නේ සා 2000න් පස්සේ ළමයි. ඉතින් අන්තිම පාඩම ඊළඟට අන්තිම පාඩම වෙන අපි හම්බෙමු. අන්තිම පාඩම වර්ධිනි වැදිකීම් වැදගත් පාඩමක්. ගොඩක් අය කැමති නැති පාඩමක්. ගොඩක් අය අතාරණ පාඩමක්. ඒ නිසා දැන් මම මේ 10 වසරේ කරපු කොඩෙන් නංගි මල්ලි ඔයාලට පේපර් එකෙන් 150කට වඩා කරන්න පුළුවන්. දැනට 150කට වඩා ඔයාලට කරන්න පුළුවන්. 60ක් විතර වඩා කරන්න පුළුවන් මේ වර්ධිනි වැදිකීමුත් නැතුව. ඒ නිසා ඔයාලටම සුපතන විභාගෙ කොහමද අපි කරගමු. දැන් 11 වසරේ ඉරිපන්න පටන් ගන්නවා. ඒ වීඩියෝ ටිකක් දාන්න. පාස් පේපර්ස් තියාගෙන මම ඒවන නොටිෆිකේෂන් තියාගන්න. මම ටයිම් ටේබල් ඒවා ටික දානවා. ඔයාලා එක්සෑම් එකට කලින් ඔයාලට දවස් මෙච්චරයි ඒක මතක් වෙයි. සෙමිනාර් වල අලුත් සෙමිනාර් කියන්නේ ස්කෝල් සෙමිනාර්ස් වල ඒවා ටික ඒවනවා. ඔයාලට අනුමාන ප්‍රශ්න පත්‍ර ඒ සේරම ටික ඒවනවා නංගි මල්ලි. වැඩ දෙන්නම් ගොඩ යන්න වැඩ කරන්න. ජය වේවා.